හමුදාවේ 58 වන සේනාංකය මුළුමනින්ම බලය තහවුරු කරගත් පරන්තන් ප්‍රදේශයේ අප මේ සිටින්නේ මෙම පරන්තන් මන්සන්දියේ සිට මේ අවට වූ සම්පූර්ණ ප්‍රදේශයේ බලය මේ වන විට 58 වන සේනාංකය මුළුමනින්ම තහවුරු කරගෙන තිබෙනවා කිල්නොච්චිය මෙන්ම යාපනයේ මුහුමලේ දිස්ත්‍රික්ක වන LTTE බලකොටු මේ සමගම රැක ගැනීමට LTTEට නොහැකි වන බවයි යුද හමුදාව පෙන්වා දෙන්නේ LTTE යුදමය මෙන්ම ආර්ථික වශයෙන් තිබූ ප්‍රධානතම මරමස්ථානයක් ලෙස මෙම ප්‍රදේශය හැඳින්විය හැකියි ඊයේ මැදම රාත්‍රියෙන් ආරම්භ වූ පරන්තන් බලකුට පිට දැමීමේ අවසන් සටන අද අලුයම නිමවටපත් උනේ LTTEට කිල්නොච්චි අධිමන්ත්‍රණ මුලසිරි බලකුට රැක ගැනීමට වැදගත් වූ යුද මරමස්ථානය හමුදාව අත්පත් කරගනිමින් අද අලුයම වන විට පරන්තන්හි සෝදිසි මෙහෙයුම්ද පටපිරිස් නිම කළා පුනරින්වලින් පසුව LTTEට දැඩිම ජීවිතහානි සිදු වූ සත්න ලෙස පරන්තන් මුදා ගැනීම හමුදාව පෙන්වා දෙනවා මීට මාසයකට පෙර පුනරින් අත්පත් කරගත් පරන්තන් සේනාංකය ජීවිත කිලෝමීටර 25ක් නැගෙනහිරින් පිහිටි පරන්තන් බලකොටුව අත්පත් කර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළේ ඉකුත් දිනවල පැවති මෝසම් ඇති සහ දැඩි අයහපත් කාලගුණික තත්ත්වය දැනුතකමින් පරන්තන් සත්නත අනුදුන් 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවෙන්ද සිල්වා මහතා පවසන්නේ එම කැපවීමේ ප්‍රතිඵල අද උදා වූ බවයි. යුද හමුදාවේ වල්නිමිහි විදෙස 57 59 හා අනිකුත් සේනාංකද මෙම දුෂ්කරතා ජය ගනිමින් එකවන්ව ඉදිරියට ගමන් කරනවා. සෑම දිශාවකින්ම දැඩි පීඩනයක් සියලු සේනාංක LTTEට මෙවන විට එල්ල කරලා ඊයේ රාත්‍රියේ LTTE නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන්ම පරන්තන් සටන මෙහෙයවීමට ඔවුන්ගේ පණිවිඩ හුමාරු ජාලයට එක්ුණා. LTTEට පරන්තන්හි වැදගත්කම එයින්ම පැහැදිලි වන බවයි හමුදාව පෙන්වා දෙන්නේ. P69 පුනරින් පරන්තන් මාර්ගය, A39 පුනරින් මුලතිව් මාර්ගය හා A9 යාපනය නුවර මාර්ගය යන ප්‍රවේශ ත්‍රිත්වයම මේමන විට LTTEට අහිමි වෙලා LTTE සිය වන්නේ යුද ක්‍රියන්ද්‍රය ලෙස පරන්තන් යොදා ගැනීමට සාධක වූයේද එම වාසියයි. යුදමය වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන්ද LTTE ලෝක ප්‍රජාව හමුවේ පරන්තන් පිළිබඳ ඔවුන්ගේ ඊළාම් රාජ්‍ය සැලසුම් ඉදිරිපත් කළේ මෙම භූමියේ ඇති මිලකල නොහැකි මෙතෙක් භාවිත කර නැති ඛනිජ වැලි නිධිය සමන් සතු බව පවසමින් එය ඉදිරිපත් කරමින් ඇතැම් රාජ්‍යවලින් සහ ඇතැම් ස්වේච්ඡා සංවිධානවලින් ආධාර උපකාර ලබා ගැනීමටද LTTE ක්‍රියා කර තිබුණා. පරන්තන් LTTE ග්‍රහණයට නතු වීමට පෙර ජාතික රසායනාගාර කම්හල මෙහි පිහිටුවා තිබුණේද මෙම ඛනිජ සම්පත් නිධිය හේතුවෙන්. රජයේ පාලනයෙන් පරන්තන් පිළිවැටුනේ මීට වසර 10කට පෙරයි. නවසරේ යුද හමුදාව සාමයට ලැබි ජනතාවට දුන් අවුරුදු තිළිණ ලෙසයි මෙම ජයග්‍රහණ හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම පරන්තන් සිටා.